අයිබෝවන් සුබ සන්ධියාවක් වේවා. රටවැස ලෝකවාස පුරවැසියනිි මට්ටෝරුන්. රටක සාමාන්‍යී රාජ්‍යනායකෙක්කක් කතා කරන්නේ රිජු දේශපාලන මාත්තුක. එම හුරුවක් අපිට තියෙනවා. අයවැෑගැන දේශසීමා ගැන බඩිමිල ගැන මේවාගේ මාත්තුකා කතා කරලා තරමක් අපි හෙම්බත් වෙලයින්නේ. රටක රාජ්‍යනායකෙක්කක්ක කලාව ඉතිහාසය දේශපාලනය සංගීතය. වැනි වෙනත් මාත්තුකාවක් වෙනත් විෂයක් ගැන කතා කිරීමේ දුර්ලබ අවස්ථාව මටාද හම්බ වෙලා තියෙනවා. මංගේ අවස්ථාව ඉතාම හොඳින් භාවිතා කරන්නට පොරොන්දුවිරුම්. අයිබෝන අගැත්තුවයිෝ අගමැත්තුවනි අපේරටේ සාමාන්‍ය විශ්වාසයයක් වනේ සංස්කෘතිය කියන එක වෙනස් වෙන්නේ. එක තැන තියෙන්ටූනි. ඒ නිර්මලයි කියලා. හැබැයි සාමාන්‍ය සමාජවිද්‍යාඥන්ගේ මතය තමයි සංස්කෘතිය වෙනස්වන දෙයක්. ම මුලි ොබොතුමාගේින් ඒක අදහසක් දැන ගන්න කෙම සංස්කෘත වෙනස් වන්න ඕන. ඇත්තවසේ අනවාධපුර යුගේ සංස්කෘතිතයනේ අද තියෙන්නේ. අනික දහනවේනි සතවර්ශයෙන්න්න කොට යුරෝපේ හැමතැනම කලාව සම්පූර්ණයෙන් නවීකරණයක් වන්න. ඔය ගැමි කවිවලින් ගමේතිබනේ කතාවලින් වෙනස් වන. එදා මුදද හ. මුදවිත ව්‍යාපාරය දියුණු පොත්්ගහන්න පටන් ගත්තා. දැන් ලංකාවේ එතෙන්ට ගිහින් දියුණු වෙලාවේ නැත්තං. අද අපි ඇත්තවසෙන්ම පැසිෆික් සාගරය කුඩා දූපතක් හැටියට. ති අපි නවී කරනයක් නයි. ඒ නවී කනය ඉදිරියට ගියා. අපි ලෝකෙහි ගන ගත්තා ලෝකේ අප එහි ගැන ගත්තා. අපේ හොඳ පැත් නැතිවෙලානේ නැටුම් ගැවුම් ඒවදැ අපි කොහොද පැල්කේ මාරක්ෂ කර බලනික දේක. පිට විතරන්නේ බටහිර පෙරදිග අපරදි ලෝකෙ දෙේෙම තැන්ේ නළු තාක්ෂණය නිසා පැණි ක්‍රම සම්පර්ව නැතිවවෙන්න පුුන ට සල් ලේවා වාර්තාකටගන්න තියන ලෝකෙ අනුව ඒක වෙනස් වන්නන්න. නාඩගන්තිබන යුගයේ චිත්‍රපටි රූපවාහහිෙන් නැතිබුන්න. ති රූපවාහි තිු කව යන්නේ නාඩගම්බලන්න. අගමැත්තුවනි ම මේමෝතති ෂනික මාත්තු කාවක් ගන්න කැමති. අ ඔපෙරා ශෛලියට ක්‍රෂානි ගීතයක් ගායනා කරාම, බොහොම ප්‍රාතිමික සාකච්ඡාවක් අපේ ඇතේ පටන්න. එක දියුණු දේශපාලන සංස්කෘතික සාකච්ඡාබවාට වර්ධනයවෙන්න නැහැ. මං කැමති ඒ සාකච්ඡාවට මේ අග බැත්තුවනි. මාකලන්දලාගේ ජෝන්ද සිල්වා. මං කැමති ඔබතුමා ගදහස එතරීමම පටන්ග මොකද අපි දන්නේ ජෝන්ද සිල්ලා කියලා විතරයි. මාකලන්දලාගේ ජෝන් සිල්ල කියලයි වාස ගමිතීන්. මා කලන් දෙලා කියන්නේ පස්දුම්කෝල්ලේටේ කුරුදු ඉඩං හිමිකාරයෝ. ඒගොල්ලෝ විශේෂය අලකේ්වර යුගයේදී ආරිය චක්‍රවර්තිගෙන් කෝට්ටේ ආරක්ෂා කරන්න කියලා අලකේෂ්වර උතුමාණන්ගේ ඉල්ලීම උඩ විශේෂයෙන්ම කෝට්ටට පැමිල සටන් කරලා මේ ඇ. ආයිය චක්‍රවති පරාජය කර. ඉතිං ඔයි හරිෂලටත් භාගලාට තියන්නේ ඉතා යුද්ධකාමී පසුබිමක්. ඉතිට පස්සේ කෝට්ට පදිංචුනා. ඒ යුග පුරෘත්තු ගීසියුගගේත් ඕවලන් දෙයුගත් කෝට්ටම ජීවත් වනාා. ඒ වෙනකොට ක්‍රස්තියාන වනේ නිසා මාකලන්ද කියන නම භාවිතා කරේ නෑ. ඒත් ජෝන්සෙල්වාගේ ඥාති එෙක් හිටිය අක්කාගේ පුතා බත්තර මුල සුූති හාදුුරුව උගක් ප්‍රසිද් හාඳරනම ගුරුකාං හැමේකටම. ති අන්න එහෙම තමයි මෙතුමත් සෙල්ලා කෝට්ටේ ක්‍රිස්යන් කොලෙජ් එකක අද ස්‍රී ජෝද්‍යයපුොට විද්‍යාල්ට ගිහින්. ඊළඟට කොළමට එල්ල රාජකය විද්‍යාලල්ට ගිහින් ගුරුවරෙක් වෙලා පස්සේ නීතියෙක් බවට නතිේ පවුල සාමානයෙන් බටහිර සංගීතය ගැනත් අපරදිග පෙරදිග අපරදිග දෙකම ගැන යම් කිසි දැනුමක් තිබුණා ඒ පසුබි මේ තමයි ජෝන්සිල්ව තීරණය කරේ නාට්‍යවල්ට අවන්න ඇදන්න කියලා එක්දස් අටස අනුවේ විතර මෙතන්ට පැමිණේ විශේෂයෙන්ම කේම් ලා විලා කියලා බිලාවික කියලා මේ ා කණ්ඩායමක් එපදාන්නත්වෙන් පාසි කණ්ඩායමක් ඇවිල්ල මේ ලංකාවේ නාට්‍ය පැවැත්තුවා.හන්න එතනින් තමයි අලුත් ක්‍රම ලියුණු වෙනකොට මෙතුම එතන්ට ඉදිරි පත් වුණේ. මම එන්න කැමති දැ කෙලිම සිරිසංඟ ෝ නාට්‍යියට. මට මතක හැටියට සිරිසංඟපෝ නාට්‍යියයේ ගෝටාභයැයි සංගතිස්සයි සි සසඟබෝය තුන් දෙෙන කෙලින් එලියටයනකු දකිනවන්ුරාධපුර නගරය මෙන මෙතර තමයි සිරිසඟපෝ නාටියයේ ඔය දන්න බුදුන්ගේ ගේතේ තියෙන් මං කැමති අගවැත්තු වගේ ඒ ගැන ඔබතුමාගේ අත් දැකීමයි ඒ අදහසයි දැනගෙනම ඊළඟ ප්‍රශටිතිය. මම දන්න ඇටට බත්තර මුල හන්දුරතන් නෙමේ තවත් න්න ස්වාම පටුවන්තුඩාවේ ඕ පටුවන්තු ඩාව ගන් තමයි සිංහල. එචර පොස්් ේ කාල සිංහල ඉංග්‍රීසි දෙක ගන්න හික අඩුහදුු ඉංග්‍රීසි ිින් කෝටර ල ලිුවද මේ ඇත්ත වසයෙන්ම ඔය කාලයක් ජෝන් සිිල්වා නාට්‍ය කරන එකෙන් අයිගුණා ඊට පස්සේ විශ්වනාත් ලෝජි කියලා ආවහම තමයි සිරි සංගබෝ සකස් කරන්න පටන්ගත්තේ එත් බලිවාලගෙත් යම් කිසි බලපෑමත්තිබුණා ම හිතන් නව කටික් වෙනස් කරා. වෙනස් කල් ආවහම සිඩි සංගබෝ එතැනද අනුරාධපුරේ දිහ බල්ල මෙත දන්නෝ බුදුන්ග කියන ගීතය මේ මහාවිහාරය ආරක්‍ෂා කරපු අනුරාධපුරේ ගැන පැත්තකින් අනුරාධපුරේ ගැන අනි තේරවාද බුද්ධාගම ආරක්ෂා කර කියලා. ඒකයි ආගම්බේදෙන් නැතුව පිළිගත්ේ. පලවනිගෙන් පටායෙන් බදුන්වාන්සගේ ධර්මය දන්න. ඒ පැවි රකින සීලේ ආරක්ෂා කරන්න. කෙලෙස් නසාල්ලාගද භික්‍ෂන් සුන්ගෙන් පුරේ වැැහුණ කියලමේ කිලි ග ජීවත් වන්නේ එම පා ප්‍රකශකය ලෝම පය ද ද තිබු තැන්දති. පෙන ඉතැන මයි මේ බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානය නික බාලනකොට ය වචද පේනමපුර මුණ. මේ පුරමුඩි අනි අන්ති අන්තිමේකේ තියන අලංකාර පලවෙනි දෙකේ තියෙන්නේ වැඩ කටයුත්. මානෙල් නෙලුම් හා ඕලු පුෂ්පාදී ඇත්තේ පොකුණුවුණ. බෝජාල ඒක්කම කියන සේරුම පන්ති පන්ති අන්තිමේක ඇත්ත වසේ මාගමට වඩා තියෙන්නේ මේ නගරේ අලංකාරත්ව භාගවෙලාට මහමවු නඩ උයන ලඟ වෙන්න පුළුවන් අනික්තැන්වල පුළුවන් මේ සංගීතය බැලු මේ හරි පුදුම එකක්. සංගීතයේ හරි සකස්කරපුණ ඒ නිර්මාණය කරී ලොෝජි කොහොමද මෙච්චර හොඳ ගීතයක් කරන්න පුළුවන්ගුුණේ. අනික ජෝන් සිල්වා දැම්ම වචන ටික. මේ වචන ජෝන් සිිල්වා කිසි වන සිින්දුව කනෑ. ශ්‍රීක්‍රමරජ සිංහයි සින්දුව අන්තිවට මේ වමෙන් අරගෙන සාදුකින් පෙල්පනයම දැම්ම මේක එහෙම මාරු කරන්න බෑන් ඒ වචන පළවෙනි වචනීදන්න. අන්තිම වචන දක්වා යනකොට. න්න එතන තමයි පෙනෙන්නේ මේක විශිෂ්ට භාව ඒ දෙන්න එ හොඳම ලෝක හොඳම සංගීතයක් බි කලාා. අගමැතුමන අප රටේ ගීත රසවිදීමේදී මේ රසයන් පිළිබඳව කතාකරද්ද. මේ රසයන් පිළිබඳව වැරදිනිර් වචෙන්නවාදැන්. දන්න ඔබුදුන්ගේ ගීතය භක්තිරසේ තියන ගීතයක් පසයෙන් තමයි සකචකර. හැබයි ගේ පදටි ගත්තම පදමාලාාවගත්ම් විශ්‍රේෂණය කරදදි ඔබතුමා දම් පැහදිිකරද ත් පන ක්තිරසේ නෙේ කිය. රිටර ජාතිවාදය සහ ජාතිවාසල්ලිය පටල ගන්නවා අග පැත්තුවනි ම විශ්වාස කරන්න මේකේ ක්තිරසේ නෙමේ තියෙන්නේ දේශදමානය කියන එක දේශ බිමානය ඉග්‍රීසිය ම ගත්ත ලන්ඩ හෝ පන් ගලෝරිි ඉඟගරන් යෙ අන්න ඒක දුන් ඒක මේකට දෙවන ජාතික ගීය කියන්නේ හැමක් නම් අරගෙන ඒ දේශා බිමානය තමයි පෙන්නන්න විතන ඒ හැම වචන දෙහු ුවක්ය. ඒ අතාාරන වචනිගක වල තරුගන්න ැ එකට අනෙක් විදේශ සංගීතවල බලපෑන් තියෙනවාද ැදකිකවේ තමයි ප්‍රශ්නය මතු වන්නේ අගබැත්තවනි මේ දන්න බුදුන්ගේ ගීති ඉතිහාසේ ගත්ත හම එක්තරා කාලික මේ ගීතය සාදරිිස් මාස්ත ගායනා කරන සියල්තම් ප්‍රේවරත්්‍ය ශිල්පියගේ තාන්ත. පස්සේ රූප සිං මමාස්ට ගානකර මන්තමේට විශනය ගැ එනකුට පිට වඩා හොඳයි. රූපසින් මාස්ට ගායනා කරපු ගීතයේ නෘර්ති ශෛලිීර් තියෙන්නේ එක පද කීපයක් අලා හිටියයනක් ඉදිරිසාකච්ඡාවට ඒක පහසුමේ. ෝ රහස අගම එකතුමනි හැබැයිම රූපසිංහ මාස්තග ගීතයේ නිවේ ජනතාවතර්ටය යන්නේ ඊට පස්සෙමික ජනතාවතර්ටයන්නේ අමර දවන් ගායන කර පසේ උබතුම දාස දදිකට එක ඉසල්ලගේ හහිබට රා පක් කියන පුද්ගලයාග. මේ මගේි කැන කියන්නන් මේ මැදමුල්ලනි රාජ පක්සල නෙමෙයි මේ ගොල්ලෝ එක ඉල්ලොකුවිතිහාසි ඇත්තිේ නවා මහාකප්පිනවලාවුය අමර පුරණිකායේ ප්‍රධානදායකැ වුණ ටියඩර් රාජපක්ෂ වාසල මුදලිගේ පුතා. ඇත්ත වසෙන්ම මේ සංගීතයත් තව ඇදිනම් කොද ප්‍රතාන්නය බයි වෙලා ජෝන් සිල්වත්්දේ එක් දශන සය පහළවේ හිරයට දැම්ම. කෝහල තියන වා. යහන්සවීල ෞද්ධයෙක් වෙලා ඒ එකම විශ්ණු දෙවියන් අදහන්න පටන්ගත්ත. ත් මේ සංගීතය එහෙම යන අවස්ථාවලදී ඊට පස්සේ රූපසිංහ මාස්ස්‍රයට වඩා සිද වුණේ ආනන්ද කුමාරස්වාමී ප්‍රකාශ කරා. ඇත්ත වසයෙන්ම මේලා ඉස්මතු කරන්නො කළ ජාති අභිමානය. ඒ ඒක දැන් මෙතෙක් කල් කලා පැත්තෙන්. ්ලි කල්ල පසිංහ ස්ර පැත්තෙන් පිය දස සිගසි සාහිත්‍යය තිබුණා එත් මෙතැන විශේෂයෙන් සිදුවනේ මේකදැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගනගත්තේ පන්තිවල ඇරගත්තා ඉස්සලම ගත්ත ශරීමමත් ජේම්ස් පිරිස්ම ඇතුමායි ඉදා ්‍යවස්ථාදාය කමණලේ නායකස් උප සබාපති යාගේ පුතතා චාර්ස් පිරිස් රාජ කියිය විද්‍යා ඉිනගෙන ඔක්සර්ඩ් කම්්‍රි විශ්ව විදාලට ගිහික් එතුමා ැස්ට කෙනෙක් වෙන ගමන් මේ බටඉර පවුණනව ලැබුණ සංගීතය ගන්න. ලංකාවට ඇවිල්ල එක්දස් නමසය විසි නමේ රාජකය විද්‍යාලය සන්ධර්ශන සංගීත සධර්ශය ඇතිබිලා පටන්ගත්ති ඉංග්‍රීයේසි, ඉතාලියන් සංගීතලින්. ඉවර කරේ ලංකාවේ ගැමි සංගමි සන්නව. එතැනින් පටන්ගත්ත. ඊ ලංකට එක්දස් නමසය තිස් හතරේ බැසිල් රයි් ක කියැනින් ඉංග්‍රිසි මටමය ලංකා ආණ්ඩුව කියලා. ස්ෝංගොස් සිිලෝන් කියලා චිත්‍රපටයක් නිෂ්පාදනය කර. ඒක පසුබි මේ සංගීතය දුන්නේ දේවසූරිය සේන. පටන්ගන්නේ ගජනග වරන්නම මිනිස්සු මේ බැතිමතුන් සිරීපාද නගින එක පෙන්නලා. මම අපේ අයට කියලා තියෙනවා වෙලාවක් තියෙනවා නම් ඔය රූපවාහිනයේ මේක පෙන්නන්න. පැබාගියයි ඒ ඒක හොඳයි දැනගන්න. එතන්ට පසුබිම්. ඒක දුන්නේ ලෑනල්වෙන්ට් එතනින් තමයි වැඩි වනේ. ඒ ලංඟට මියවබට රාජපක්ෂ ඇතවසයෙන්ම චාර් පිරිසක එකට රාජකිීවිද්ජයි ගෙනෙෙන නතිබුන්නේ චාර් පීරිස්ගේ නම වෙනස් කර අපි දන්න නමට දැ. දේවසූරියසේන අගමැත්තුල සමාවෙන්න්න මං කැමති ප්‍රේක්ෂක දැනවත්වීම සඳහා චා පිරිගේ ාතික පිහෙි කරගන්න ෙස් ි පිරිසික්. ච පිරිස් ජන්ස් පිරිස්ක පුතා ලෙස්ට ජේන්ස් පිරිස් චා පිරිස්ක සහෝදරන ඇතන් ඥාති සහෝදරයගේ පු. ඊළංගට එක හුබට රාජ පක්සත් සම්බන්ධ යුබට රාජ පක්ෂ මෙයවාගේම ඉංගලන්තරරිගගේයාද යවබට රාජප කියෙන ගත්තේ ඔක්සර් වික්්ෂ විද්‍යාල මැගලිින් කොලෙජ් එකේ. එතැනදත් එත් පූර්ුණව ලබා ගත සංගීතය ගැන පස්ස එයත් සින්දු. බටහිරතාලෙට පූුණු කළ සංදු කියන්න ආරම්භ කරේ එය තමයි පළමුම දැන් අර ගැන්නෆෝන් යන්තරන ඇවිල්ලා. ඕ මල කිය ලකි වේ කාලේ ගංවල යනවා ජැකොම තියෙන පරන්න තැටි ඔක්කොම ඉංග්‍රීසිේවා. එත්තා හින්දියවා. ඉ සිංහලේව වවම නවන ගංවලගේ ගහනවාම් මගුල් ගෙවල්වල හැමතැනම. අනික් ගෙවල්වල තැබු නම් ඉංග්‍රීය විතර තියන්නේ. එතින් මෙතුම ගිහින් පලවෙනි සසිදුදැක්කව්වා ඒ තමයි දන්නෝ බුදුන්ගේ අප පාච්චිකරපු වචනේ ධර්මා බුදුන්ගේ මේ භහෂාව වැරදීමදැන් මම අමතර පස්තිකට එන්නහ දැන්දන්. මොයිදම්බෙක් කියන ඉස්ලාම් භක්තික මුස්ලිම් දායකයා බෞද්ධ ගීත කියදි වචන වැරදීම සම්බන්ධී අපි කවරු තර්ක කරන්නේ නැහැ එක පිළිගන්න හැබැයි දැ හිවබට රාජ් පක්ෂ ශිල්පිය කියනකුටත් මේ ගීතය පදවරදන වගේ ම කොමටඩ ව් මනික එත්. දැනගෙන නොදැනකරපු එකක් නම ඇයිදන්ඳ යි කරේ කියලා මොකද යවබට රාජපක්ෂ ෞද්ධෙක් හැටියට. ඒ කාලේ අමරපුරනිකායි කණ්ඩායම් තුනක් අතර තියෙන බේදයක් සම්මත සමතය කරන්න යවබට රාජපක්ෂයි මැදිහත් වන්නේ. නොදනක් කලන කොහොමරයා එයා මේ වචන මෙකට එක අනිත්පැත්ත තමයි තිබුණේ බඩිගිනිි වෙලා. මාගිය කල් පුතුගේ ගෙට ඒත් එදා අ ඒකත් ති වුණ එදා ජාතික ගිය යුද්ධයෙන් පශය හතලිස් නමේ එතුමා ගිහින් ලන්ඩන්වල සසිදු කිව්වා සුනිර් ශාන්තක ඔලුප පිපීල ඒකට ඇහුන්කන් දෙන්න තමයි ලෙස්ට පිරිස් ඇවිල්ල එතනින් පටන් ත්තේ කලාවට පිළම් අන්න ඒකයි ඇති මම හිතන්නේ ඒ දන්ම. හවබට රාජ පක් අපි දන්න සංගීතය මෙතන දැන්ගාල් මෙවකරොත් විශේෂයෙන්ම එතැන පෙනේ බටහිර තාලයකින් තමයි ඉස්සෙල්ලම ගමට ගියේ. ධර්මාබනගේ ශ්‍රීධාරමාස්ථදාා පවරාකීතිී සෝන්ව. නකරතුන්ගේ සබනල රස්ම අග මැත්තමනි දන්න බුදුන්ගේ ගීතැ පස්සෙ කාලේ ගම්බල මගුල් ගෙවල ලත්හ ුදුන් බත්ති ග තැක් මගුල් වහලන ගම්බ ිනිසු මං ඔබතුමග හන්නහ ගන්නේ මේ ගීතයට ලෞජික සබන්ධයයක් පිළි බඳව පහුගේ කාල කියවුන හැබැයි ඔබතුමා සඳහන් කරලා තිබුණ මේ රිිචටඩ් වාග්ම කියන ජර්මන් ජාතික සගී ශල්පැතිීමඳු. මං කැමැති මේ ගීතයයක්ත් එක් රිචටඩ් වාගනගේ සම්න්ධය බතුමවාගින් හග. න ඇත්ත වසයෙන්ම මේ රිිචඩ් වාගනගේ සම්බන්ධය මම දැකල නෑ. එත් බටහිර ඔපරාවේ සම්බන්ධයක් නං තියනෝ. විශේෂයෙන්ම එකක් යොුරෝපේට ඔස්ට්‍රේලියට යන. ගණඩායම් සංගීත කණ්ඩයම් බොම්්බේ ඉඳගන්න එතැන වැඩ කටයුතුක එතැනත් ඒවගේම ඒකට සංගීත ඒව සන්දර්ශන පැවැත්තුව. බ්‍රිතාන්නේ හමුදාවත් ඒවගේම බිතා්‍යෙන් ආවේ අටත්විජවාදයේ පාලනයයත් වෙළෙන්දු මේකගේල්ල බොම්බ තමයි මේ මිශ්්‍රණය වෙල්ලා. මිශ්‍රයල මේ සංගීතය වෙන ඉංග්‍රීසි ක කියල්ලා වෙනකරට. බොම්බි තියන සසින්දුුවල්ටට සබන් බලපෑවා. එතන බලපෑවේ ඉස්සල්ලම ඔපරා තුනක් ආසියාව ගැන ලියලා තියන එක. එක්දා සටසය තිස්තුනේ තමයි පළවෙනි ඔපරාව එක්දා සටය තුනේ තමයි පළුවනි පරාව වාසියාව ගැන ෙල තිය ොහද කොයි රට ගැ දන්න වද. ලංකාව ලංකාවග පල්ෆි ජෝ . තැන තියෙනවා ප්‍රධනම සිින්දුව කියන සෝින්ද හෝලි ටෙපල්. ි ටෙපල් ක ද මා ලිගාව ගන්න ඉපුද ත දරජාමාලිකම මෙතන තියනවා ුවන්ග හිස්ස ස දෙවනුව ආව එකක් එක්ද අටසිය හැත්ත දෙකේදී වර්ඩි ප්‍රධානම ඔපර නාට්‍යකරුවෙක් ඉතාලියනෙක් කෙනෙ කෑ දම අයිඩ කියලා ඊජිප්තුව ගන්න. ඒත් ඒ කතාව පෙන්නව කොයේද රෝම නෙමේ ඉස්සරලපෙන් කයිරු ඔපර හොල්ලික ඒක ඒකාලේ කයිර පර මන්දිරලඇද විදි සමහරයන ඇතෙන්ට. එක්දස් අටස අසූදකාව ලක්ම කියලා ලියවඩ එබේගේ මේ ඉන්දියාවේ බ්‍රහ්මණ බහමණයගේ දුවයි සුදු උද්දහමුදා නිර්ධාරයක් කතර්ති වන සම්බන්ධය ගැන අන්න ඒටිකෙන් තමයි මේක ඇතිවුණේ. ති මේ බලපෑම් තියෙන මහිතයින වාග්නවා වගෙන ගැන කියන්නැතුව. ඒ සංගීතයි මෙතන්ටාවක දිහ බැලු හම යම්කිසි බටහිර බලපෑහැමක් තිබුණා. ඒ ලෞජට තම යාාවේ ලෞජීික සකස්කර සකස් ඒ පේනවා බට අප දංකවත් බොම්බෙ එදායිනම් අද වන කොට කොච්චර බට විටබර පැන්ති න. බොලිවුත්් කියන් නිකං ඉන්දියාවෙන් ාවකක්ද. අගමත්තුම න? අප ඔපෙරවර්ග තුනෙෙන් ඊජිප්ව ගැනකිවවා ලංකාල් ගැනකිවවා අනිත්වර්ගේ ඉන්දියාව ඉන්දියාව ගෙන ලක්ේ ්‍රහමි කනෙක් ගැන දහ ගහ කදදරැවිල්ල දෙන්න හම්වෙලා පස්සේඉතින් ගෑනු ලමය දිවිනසාගන්න මකද හමුදා නිලධාරියගේ ප්‍රධානයක් කියන්නදනි විධාරකනවාට ම ඉන්දියන් ගෑනු එක්ක යන්න බැහැ කියල ඕ එඒතිංැදුවන් පස්සේ ය ඒකයිතිය නෙතේ ඒ. ඒ ඒවයන් තමයි මේ විශේෂයම මෙතෙන්ට ඒ බලපෑම් ආවේ. අගමැත්තුමනි මේ සෝල්බිරිසාමගේ දුව මෙගී තේකාලයක් ගායනාකර. ඇතියනවා මාට ික්කම සිහ හත්මයත්මේ ගීතේ. බැරි බැරි ගාතය ගෙදරදි මේ දායනා කරපු කතාව. කොබතුමා දන්නවනම්මන් කැමති රසිකන්ට ෆේක්සි කැන්දක කියනොටක් ගතු. හැම කෙනා ඕක ගදර ගායනා කර. ඇහුවායර. මාටෙන් වික්‍රම සිංහ පාන්දර නැකෙට්ට හම තාලයක් නැතු සිදුවක් කිය නොවු පස්ස ගෙදරායග ඇවල පුතාෑ ඇවවාම කිව්වල. නෑ මේ මම සකක් දින ෑන ම සින්දු කියෙනෙ දන්නව බොදු කියලා. ඉතින් මේ ගොල් එකතු වෙලා ඇවිල්ලා හවබට් රාජ පක්සගේ තැටිය ගැහලා මාට ලිකරස ැහුන් කන්දයකෙන වූ ම හුබට රජ පටත් වා හොඳට සින්දුගේ නොකිලා. ඒක ආගමක් මේ කතිබුුණ ඩක් සෝල්බරි සසෝල්බ ස සෝබි සාමය කර රජනා ආමත් කියන්න කිව හර ජනාවම දෙෙවුණ නිරිසුපත් ර එතැන ගායනා කර. අපේ මන්දන්න අපීටපු ප්‍රදේශ හිටිය විප්‍රසිද්ධ නීතියයි පොඩිකාලය යගේ ම නීල් දිසිල්ව කියලා කතෝලිකේ මල්නෑදේ දිකිව්වා ම වලනකොට කතෝලික භක්තිකි දන්න බුදුන් ග ම එක්නම් අපේ ගෙවල්ල ලත්ඒ කරනවා අම්ම පියානො එක් ගාධ බතුමාගේ ඔබතුමත් පොඩිකාල දන්න බුදුන්ගේ ගීත හිර මක අපේ අම්ම පියානය ගහන කොට බටර ැක් ගැහු දන්න බුදු මක්ක නම්. ම පිානොක කියෙන ගන්න කො මට හිදුණ දන්න බද්ධිගගන්න. සීලාතකරුප්පු පාන කෝඩඉන්නකරගැන දන්න බුදදුන්ගේ. අපිගිහාම මේ රාජකය විද්‍යාලයේ සංගීතයගෙන ගන්න ඉස්සල්ලම කැනගත්තේ දන්න බුදුන්ගේම මේ කෙනාම එක දන්නේ එක. එකමක දෙවනි ජාතික ගියවා ගතිබුණේද. සිංහල දෙමල මුස්දිම් බර්ගර් හම එකම කියලා. මතම හැයි පසිං මස්තට පසේ ගීත ඇත්තට ලංකායි මිනිස්වතරම ජනප්‍රයෙන්ට පටන්ගන්න මේ අමරදේවන් ගායන කරට පසේ අමර දේවට අලුත්ම මද කාල ඇත්ේ එකක හැත්තට තැට නතිබුණේ ඕ යුබට රාජ පක්ස අසනීපුන්න. හිට පස්සේ අමරදේව පටන්ගත්ත එතුම තමයි මගේ ප්‍රාථමික පාසලේදී සංගීත ගුරුවරය ව කසාර්ථක වුණ මට සින්දුගන්න න්න කෝොමහරිමේ ගිහිග . තුම ඇ වට ම මයි හොඳට ්‍රසිද්ධව පෙරදිග සංගීතය හෙටි කරේ. ඕ එතව අපිට තිබුණා ය ඉස්සර අහගෙන හිටය එකක් හියවබට රාජ පක්ෂ වෙෙස්ටන් බටීර කරම කරනවා. කට අමර දව එතු ඇ ව ී ලංක තා ලෙ ව අරගෙන රේ න ුන්න. එච්චල ප්‍රසිද්ධයක් මේකර මේක බාති සතුස්ටත් විදිර කියන්න කළුව ඔ බාතු සඳය යි දැම්ම ප පොප්පෙක් ැටියට එකඒක විදියට අලගතනේ කාලය අනුව මේක අනුව කටගෙන ගිය. ඉතින් ඒ ගැන වටදන්නේ එම ගිහින් දමයි මේක ජනහම තැනවා ජනප්‍රිය වෙලා තින්න ගෙවල් අද උදේ මිනිස ගවල්ල සසිදු කියරන්නේ ලෑහෙම ඕ කවදනො කියන්න ගෙවල්ල. YouTube බර ධනකොට ඉද ටట్ ල කයිදග. අගමැත්තුවනි රටක රටේ පාලක්කයන්ගේ රාජ්‍යනායකයන්ගේ දේශපානයැදනුම් වගේම කලාව සසාහිත්‍ය ගැන්තිෙන දෘෂ්ටිවාදය එයටට එම නිසුට ලපාන ඒනිසාම් මහිතනවා මේක දේශපානයට සම්බන්ධයි කිය. ම අහලා තියෙනවා අර පොදුරාජ්‍යමන්ලිය සමුළුව වෙලාවේ එක චෝගම්යක වෙලාවේ මේකට කණඩක් කරන්න ලංකා ශිල්පියෙක් භාවිතා නොකලාය මේක ගායනා නොකලාය සහ අර වාදකමන්ලේ වාද්‍යය වුරුන්දේ විතරක් ගායනා කලා කිය දශපාන පසුමත් එක් න්දන ගන්න කැමතිකමති. ඒ මද මුලින් රාජ පක්සල. ඒගොල්ල කැම්මතුනනෑ සිින්දුව කියන්න. ගායනා කරන්න. අනික ඒ අරගෙන සිින් ප න ස් ට කරගෙන ඩක්ට. ජේම්ස් ස් ටින්න්ග ල්ල. දැම් තේරෙන් ෙත් නෑ එම් හරි තුරවාද කණඩයිමට න නෑ ලංකාත් තිවි හමු දාවද ගොත්තම හොඳටමක සකස් කල්ල කරන්න. අ ඒකනේ හ හරි ලැ්ජයවක් හොඳ වෙලාවට මහරජ නීටන. හාරදීම හිටියන්නම් මුන් සිංහල දෙ කියේ ලාහර නැකෙට බකිගම අලිකවටග අප ය මේ පදරජ මල්ල ගයි කරන හොඳ වෙලාවටම චාස් කුමානටම තේරුන්නේන ඉතින් අපිතාම හිටියා. ඒැයි මංහන්න දැන් ොක්කොම කෑගහන්නන්නේ කිශාණී ලොක්කොම ගැන කෑ ගහන්නයි මේ ගැන කෑ ගැහවද. පාරට බැස්සද. මේ දේශපාලනයන්නේ ඉස්සල කෑ ගැහ්වා නොව නවත මෙලෙක්කවේ බැරිවිෙනකොට මෙතැ මේ බෞද්ධ මේ ගැනලා අට බදුහන්ට කර විශාලම හා ආනයවාගේ මේ කෞද්ධ කරන්න ැසිල ගනකොට කටවවාගෙන හිටබූ. මිනිස් දළදාමාිගාට බෝභ ගහන්නවා කියලා දළදාමාලිගා ඉස්සරහ. මේ නයිට්‍රේසි කරුවයි දැම මෙතැන්ට ල්ල ෙදෙ මංහනයකයි මේ කොහොම දොයගොල්ල මේ ගැන කතා කරන්නේ මේ මෙතැන පළවෙනි වතාවට ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලිය නායකංාවාම මේක ගායනා කරන බය වන්නේේ මේ සිංහල කම ේ ඕනේේ කොජු කොච්චරදීවතන්න මෙතන සිංහලකම ගැහුවත් ගොලව ෑම ැම ලෝකය අපපුඩිගහගන්න ගන්නති ඕකස්ට්‍රේක දලා ගැහුවත් මහ රජීන දෙපා රක්කාාව දොම න දග හ රද නි ර ජයා ජාවද්දට මහත්ම අට. යන් ප ල ද කේ දසක බයනේ ්‍රීමට ජෝන්කොත ල ජයා ජයාවදන මේ අපිට තියනක ට ඊට පස්සේ දැන් වෙබ්බ එකේ හනු කරපු ආක සංස්කෘතය නතිකරාකි ලහෙන නැතිකරේ චෝගම්කේ චෝගම එකක ැතිකර නැතත් මේකට දොස්ක කියන්න ෑ මේ ම බොරු මේ නිකම් පවේනකක් නැතුව කරන. දශ මගේ ආම මන්ගේ මහර දින හිටියන්න අපැ පීවර මම ශවාස කරනවා රට වැසිීන් ලෝක ඇසිගෙන මේ ප්‍රකාශය අත්සයෙන් වැදගත් කියලා. සංස්කෘතිය එකතන තියන්දයක් නෙවේනම් වෙනස් වන දෙයක් නම්. අපි දූපතක් පසිංගින් නැතුව මේ ගෝලිය කරන ලෝකය ඇතුළේ ලෝකේ විවිධ රටවල කලාවන් සංස්කෘතියන් සංගිත ශෛලීන් අපිත් එක සංවර්ධන යුතු තියෙනවා. අගමැත්තුමනි ඉතිහාසයක් වර්තමානයක් එකතු කරමින්. ගීතය කලාව චිත්තපට. නුෘති ඔපෙර මේ සියල්ලත් එක්ක අපි කලාව කොතන්ට ගෙන අන්නු නැතුම. අපි ලෝකෙ පිළිගන්න ප්‍රසිද්ධ කලාවක් බවට ගෙනියන්න ඕන. තැන් චීනේ ජපානයට පුළුවන් වෙලාතිය න කොඩියාවට තමන්ගේ දේශයනූති ඔපරා ඔක්කොම අධ මේම කරන්න. ඒවගේම ය පොප් සංගීතය දේශයකයි විදේශ එකතු කරලා අද බලන්න බීජින් අගරේ තියෙන. සන්දර්ශන ටෝකෝනහි ලෝක ප්‍රසිද්ධ බටහිර ඒ වගේම ආසියාවෙන් අප්‍රිකාවෙන් ඇවිල මෙවා කරනවා ඉති අපි දැනගන්න ඕන මේක ගෙන යන්න බහිලා කියනකොට එතන තියෙනවානම අප්‍රිකාවේ බ්‍රසිීලිය පැත්තේ තියෙන සින්දු. අපි එතැන්ට ගිහින් ප්‍රධාන ලෙස ඉදිරියට යන ඉතායි ලන එකකින් ඒ ඒ සඳහා වූමනා උත්සව උලෙල පවත්වෙල මෙහට කන්්ඩයම් ගෙනන්න මම හිතන්නේ ක්‍රිසන්තිය ජයසිංහයේ සංගීතය නිසා ගායනාව නිසා අපිට මේ ගායනාව දැන් යුරකට ගෙන ලකට ලකට ගෙනනපු ලොකට ගෙනහිල්ල ඒ දැනුවත් කරන්න පුළා. ඒ අතට අපේ පරණ සහිතගෙන අපි දන ගණට තියනවා. එ මම කියල අපි දැන් කරගෙන යන්නේ මේ අවුරු දෙ තමයි විශේෂයෙන්ම මනමේ නාට්ටේ ග රේකාවෙත් හැටවෙනි සංවත්සරය. ඒ නිසායි දෙකම අප පවත්වනවා මල් ඇනර් නට මැතුමාට බාරදීලා තියෙනවා ඒ වැඩකටුතු කරන්න ඒ වගේම පියදස සිරිසේන මැයිතුමායිගේ කාලෙන්ද. ලංකාවේ ඇතිවුණ ඒ සාහිත්‍යය ගන්න. විශේෂයෙන්ම වෙනව වැඩ සටහනක් රූපෝවායිනය ගැෙනියන්න. අගමැත්තුවනි අවසාන වශිෙන්. දැන් මම හිතනවා පාථමික විංඥාය ඇතිබිච්ච මේ රපේ මිනිසුන් රාජ්‍යනායකෙක්ගේ කලා සම්බන්ධය දෘ්ටිවාදය පැහැදිරී කියලා. අගමැත්තුවන අපේ රටේ තියනමී. හොම පත්තු ෘෂ්ටිවාදයක් කියන්නඇතුව හදාරන්න ඇතුවයි ඉතිහාස දන්න ඇතුව. නවකතාවක් කියවන්න ඇතු පෙරයිකක් බලන්නඇතු. අදහස් ප්‍රකාශ්ි කිරීමත් එක් ලංකාව ජනමින්ඥාන්ට මේක බලපානග ගැත්තුව. ඒ නිසා ජනවින්ාට ලපන ො දේගල්ලිය දන්නේ සාමාමික දන්නේන්නන. ඒක දැනුවත් කිරීම සහ.ඒ දෘෂ්ටිවාදේ මිනිස්සුලක් ඇති කිරීම සඳහ. මොකදගමැත්තුමන ඔබතුමගේ වැඩ සටාක් අන්නවා ද අප කරගෙනයනවා මේශරේ ගාල්ය සහිතව ගොල් ලිට්ටකේද. විශේෂයෙන්ම සිංහල දෙමළ සාහිත්‍යය ගැන තිබුණ නුවරයි යාපනති බන්න එහමි වැඩ සටහන් ගන්නාව තවත් වැඩ සටහන් තියෙනවනගේ ඒවද බන් අපට ගෙම්බෝවාගේ ඉන්න බැච්චල. මංහිතනව සාකච්ඡාව ඉවර කරන්නවස්ථාව හොඳයි කියලා. රටේ කලාකරුවන්ට දෘෂ්තිවාද හදනායට උතුරේ නම් දකුණ වෙනකම් ඉගෙන ගණ්ඩෝන්දේ තමයි ලංකාව අපිට ගෙම්බෝ වගේ ඉන්න පුළු හංකමක් නය අග මැත්තවනි. තු බොහම ස්තුතියි අද සාකච්ඡාවට සහභන්නට උපල් උපුුල් අපි හොුවක් සේවය කල්ලා තියෙන මේ රටේ අපේ මුතුමිත්තා නොක්කම සිංහල කමයි බෞද්ධකම ඇති කරන්නන්න එක කරගෙනය නොයි එත් අපි ශ්‍රී ලාංකික දේශ ප්‍රේමියෝ කාඩ් බෝඩ්ඩා ඇන මේ තින් අපි මදැන් සාහිත්‍යය ඉදිරියට ගෙනන්න අපි ක්‍රියා කරගෙන අයිබෝුවන් කිවට පස්සෙ කාරනාවවති නවා. අපි ගmboginde බෑ හේtu අප Sri lankier des sappli bommiststututi.